සාමාන්‍ය ඇඳුමක් මගේතන්නේ ඉදිරි කාලයේදී රුපියල් 300කින් 350කින් ඉහළ යනවා. මොකද රෙදි කිලෝ එකකට මේ වෙනකන් අය කරේ රුපියල් 100යි. මේ වද්දත් එක්ක රුපියල් 300ක් විතර වැඩි වෙනවා රෙදි කිලෝ එකකින්. ඒ නිසා මේ වෙනකොට මේ කර්මාන්තයේ ඍජුවම සහ වක්‍රම 110කට වැඩි පුද්ගලයන් ප්‍රමාණයක් සම්බන්ධලා මේ ව්‍යාපාරය කරනවා. ඒ නිසා මේ ආණ්ඩුව කියන්නේ මේ නිලධාරීන්, මම දිගින් දිගටම කිව්වා මේ නිලධාරීන් ඔබ තමුන්නාට මේ බූරුව දැකලා ඇතිනේ, උත්තලම් බූරුව ඉන්නවා. ඒ වගේ තයිදාන බූරුව ඉන්නවා මේ ඔය රාජ්‍ය ආයතන වල. ඒ තයිදාන බූරුව ගත්ත අත්නෝමතික තීරණයක් තමයි මේ බදු පැනවීම. මොකද අපි කියන්නේ මේ සෙස්බද්ද වැඩි කරාට කමන්නේ, මේ වටිනාකම මේ මත තියෙන බදු වැඩි කරන්න එපා. එහෙම වුණොත් ඒකෙන් පෝෂණය වෙන්නේ අර දූෂිත නිලධාරීන්. මොකද මේ රේගුවේ ඉන්න නිලධාරීන් ඔය ගේන රෙදිවල වටිනාකම කියන්නේ වැලියු එකට ඔය අපේ ඉන්න මේ කූට ව්‍යාපාරිකෝ කියලා වැලියු එක අඩු කරගෙන රජයට මේ බද්ද එන්නෙත් නැහැ. මේ ව්‍යාපාරිකයෝ තමයි පොසත් වෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවට මේ මුදල් මාත්‍යවරයාට කියන්නේ මේ තයිදාන බූරුව ගන්න තීරණ වලට ඔබ තමුන්න මේ හොයලා බලලා මේ ව්‍යාපාරික අපහසුතාවට පත් වෙන විදිහට මේ තීරණ ගන්න එපයි කියලා කියමින්, මොකද දැන් දිගෙන් දිගටම මේ කර්මාන්තය සියලුම කර්මාන්ත වලට පහර දීලා තියෙන. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා, මම ඉදිරියේදී අපි මේ සියලුම සිවිල් සංවිධාන එකතු වෙලා මේ ඉවක් බවක් නැති කරන මේ වැඩපිළිවෙලට වෙලා අපි දැවැන්ත උද්ඝෝෂණයක් සහ කරන්න පුළුවන් හැමදේම කරන්න සියලු දෙනා ඒකරාශී කරනවා.